වෙන වැඩක්. තරසිතන් තුළින් අද අපිත් එක්ක ඉන්නවා ලස්සන කොල්ලෙක්. බොහොම කඩවසම් තරුණයෙක්. මං හිතන්නේ මේ රංගන ශේෂ්ත්‍රයේ අපි බොහොම ආදරය කරන චරිතයක්. කවුද මේ? කැලුම් ශ්‍රී. මං හිතන්නේ විශාල් කියලා කියනවටද වැඩියෙන් කැමති කැලුම් ශ්‍රී කියලා කියනවටද? මේ දවස්වල විශාල් කියනවට කැමති. විශාල් කියන එකට හේතුවත් කියමු අපි. ඒකට හේතුව කියන්නේ දිවිතුරා ඩ්‍රාමා එක. ඉතින් දිවිතුරා ඩ්‍රාමා එක කියන්නේ මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක්. මොකද ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට යන්නේ ඒ කැරක්ටර් එක ඔස්සේ. ඉතින් ඇත්තරම හොඳයි ඉතින්. ඔව්. එතකොට දැන් දිවිතුරා කතාවට දිවිතුරාට ඩ්‍රාමා එකට එන්න අවස්ථාව හම්බුනේ කොහොමද? අපි ගැන චුට්ටක් කතා කරමු. ඒකට අවස්ථාව හම්බුනේ මම මීට කලින් හිරු එකේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙල් නාට්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ චරිතය කරා. ඉතින් ඒකෙන් තමයි මම හිරු එක දැන අඳුරගන්නේ. ඊට පස්සේ තමයි මට මේ ආරාධනය ලැබෙන්නේ කාලයක් ගියාට පස්සේ. ඉතින් මම බොහොම සතුටින් බාරගත්තා. ඉතින් තව පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔය කොණ්ඩේ උපදේදීම තිබිච්ච කොණ්ඩේද? ඉපදෙද්දීම තිබුණාද? ඔව්. උපදින්ම ආපු කොණ්ඩේ. ආ දැන් ඔය ආසද ඔය කොණ්ඩේට ඔය තරම්ම? ආසයි කියන්නේ ඔව්. ඉතින් තියෙන එකනේ. ඉතින් ලද දෙයින් සතුරු වෙන්න බෑ. වැරදිලාවත් දැන් අපි දැකලා නැහැ ඔයාගේ කොණ්ඩේ ඊට වැඩිය චුට්ටක්වත් වෙනස් කරලා. ඇයි? මම මීට වඩා කොණ්ඩේ අඩු කරලම නැහැ. මීට වඩා වැවිලා තියෙනවා ගොඩක්. මීට වඩා වාගෙන ඉඳලා තියෙනවා. මේ ගානින් අඩු වෙලා නැහැ. දැන් විශාල් කියන චරිතෙත් එක්කලා රසික රසිකාවිය ගොඩක් ඔයාලට හැදිලා තියෙනවනේ. දැන් ඒ කතාවේ ආදරය කරන කෙනා ඊෂා. මම පුංචි ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම ඊෂාට ආදරෙයිද? ඔක ගොඩක් ප්‍රේක්ෂකයන්ට කියන ප්‍රශ්නයක්. කියන්නේ මේ ඩ්‍රාමා එක නැතුව ඇත්තටම ඊෂාටද? ඩ්‍රාමා එක ඇතුලේ ඊෂාට ආදරෙයිද? ඩ්‍රාමා එක ඇතුලේ. ඒ කියන්නේ ඇත්තටම ඉතින් ඒ කියන්නේ අපි දැන් ඒ වැඩේ ඉන්නකොට දැන් ඒ විශාල් ඊෂා කියන කැරක්ටර්ස් දෙකට යනකොට ඇත්තටම ඉතින් ඒ දෙන්න එතන ලව් එකක් තියෙන්නුනේ ඒක මිනිස්සුන්ට පෙන්වන්න. ඔව්. ඉතින් ඒක හින්දා ඉතින් කැලුම් නෙවෙයි විශාල් ඇත්තරම ආදරය ඉතින් ඊෂාට. එතකොට දැන් අපි දිවිතුරා කතාවේ විශාල් ඊෂාට ආදරේ වගේම ඔයාගේ පෞද්ගලික ජීවිතේ කැලුම් ශ්‍රීට ඊෂා කෙනෙක් ඉන්නවද? ඉන්නවා. අපි එයාගෙන කැමති නම් කියමු. කියමු. එයාගේ නම දුලීප නැන්දු. ඉතින් අපි දැන් මැරි කරලා අවුරුදු දෙකක් ඉතර වෙනවා. ඉතින් අපිට පොඩි බබෙක් ඉන්නවා. එයාගේ නම ශ්‍රී ආර්ය දසිස්. ඉතින් එයාට අවුරුද්දයි මාස 7යි. ඉතින් ලස්සනට ඉතින් අපි ඉන්නවා පොඩ්ඩක්. ඉතින් ඔයාගේ ගෙදර ජීවිතේ වපසරිය කියන ඔයාගේ ගම ඒ දේවල් පැත්තට චුට්ටක් කතා කරමුකෝ. ඇත්තටම මගේ ගම ඇවිල්ලා නුවර. ඉතින් මම දැනට පදිංචිලා ඉන්නේ මීගමුවේ. ගොඩක් වෙලාවට යවෙන්නේ නැහැ නුවරට. ඉතින් මාසයකට එකපාරක් වගේ ගිහින් එනවා. දැන් මේ නුවර නිලමේ ඉස්සරහට කරන්න ඉන්න වැඩ ටික ගැනත් අපි චුට්ටක් කතා කරමුකෝ. ඉදිරියේදී තව නිර්මාණ දෙකකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් මම කැමති විදිහේ නිර්මාණ දෙකක්. ඉතින් ඒවට සහය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ඉතින් ඒ වගේම ඩාන්සින් පැත්තෙන් මම ඉදිරියේදී ඩාන්සින් කවර්ස් කරන්න මගේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් මේ පැත්තත් ෂේප් එකේ හදන් යනවා. ඔව්. දැන් අපි මේ රංගනය ගැන විතරක් කතා කරාට රංගනය විතරක් නෙමෙයි නර්තනය බොහොම සුපිරියටම හදාරපු චරිතයක් කොල්ලෙක් මේ ඉන්නේ. ඉතින් මේ කොල්ලාගේ නර්තනය ගැනත් අපි චුට්ටක් කියමු. නර්තනයෙන් දායකත්වය ලබා දීපු දේවල් ටිකක්. ඇත්තරම නර්තනයෙන් හිරු මෙගාස්ටාර්ස් සීසන් 3 එකේ මම පර්ෆෝම් කරා. ඉතින් ඒකෙන් මං අන්තිම වටේ දක්වා ආවා. ඉතින් මට ගොඩක් මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වුණා. මොකද ඒ කියන්නේ කලා ශිල්පියෙක් වශයෙන් අපිට ගොඩක් දුරට ඩාන්සින් උපයෝගී කරගෙන නිර්මාණ බිහි වෙනව අඩුයි. ඉතින් ඒක නිසා ඉතින් ඒ වේදිකාව මාර හොඳ තැනක් වුණා මේ මගේ දේවල් පෙන්වන්න මිනිස්සුන්ට ගොඩක් බලාගෙන අලුත් දේවල්. ඇත්තටම හොඳ වේදිකාවක් වුණා ඒක. එතකොට දැන් රංගනයත් එක්ක නර්තනය අතහැරෙයිද නැත්නම් අපිට තවත් නර්තන දක්ෂතාවය ඉස්සරහට බලාගන්න පුළුවන් නේද? ඒක නිසාම තමයි මම දැන් ඉදිරියේදී තීරණය කරේ ඩාන්සින් කවර්ස් කරලා YouTube හරහා ප්‍රේක්ෂකයන් බලාගන්න දානවා කියලා. ඉතින් ඒක නිසා ඉදිරියේදී මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ ඩාන්සින් තවත් බලාගන්න පුළුවන් YouTube ඔස්සේ. අන්තිම වතාවට අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට කියන්නේ තියෙන මොකද්ද? ප්‍රේක්ෂකයින්ට ඉතින් ඇත්තරම අද මම මෙතන ඉන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින් හින්දා. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. එයාලා නැත්තම් අද මම මෙතන නැහැ. ඉතින් එයාලගේ ආදරය ගෞරවය හැමදේම නිසා තමයි අද මම මෙතන ඉන්නේ.
ඉතින් ඉදිරිදිත් මාත් එක්ක ඉන්න ඉතින් ඒක තමයි මට තියෙන එකම හයිය එකම ආදරේ ඉතින් බොහොම ස්තුතියි සියලුම දෙනාට ඔව් ඉතින් ඒ වගේම විශාල්ගේ එමත් නැත්නම් කැලුම් ශ්‍රීගේ ඩාන්සින් කවර් එකක් આવොත් අනිවාර්යෙන්ම අපි ඒකත් ගොසිප් හිරු ගොසිප් හරහා ඔබට කියන සූදානම් වෙමින් ඉන්නවා ඉතින් යලිත් අපි හමු වෙමු මේ වගේම සුපිරි තරුවක් එක්ක hirugossip.lk